ඇත්තටම ජ්‍යොතිෂයේ ඉතිහාසයේ කොහොමද කියලා අපි කතා කරොත් අපිට තේරෙනවා දැන්ට අවුරුදු 6000කට පමණ ඉහත සිට ජ්‍යොතිෂය මිනිස්සු අතර බොහොම ජනප්‍රිය වෙලා තිබෙනවා. එතකොට අවුරුදු 6000ක් වෙන කාලයක් මේක පවතින නම් යම් මොකක් හෝ සත්‍යතාවයක් ජ්‍යොතිෂය තියෙන්නට ඕනේ. ඒ සත්‍යතාවය මොකක්ද කියන එක මිනිස්සු තුළ හරියට අවබෝධයක් නැහැ. ඒ නිසා මිනිස්සු ජ්‍යොතිෂය පිළිබඳ සමහර අවස්ථාවේදී විවිධ වැරදි මතිමතාන්තර අදහස් ඉදිරිපත් කරනවා. ඇත්තටම ජ්‍යොතිෂය ගැන අපි අදහස් කරනකොට ජ්‍යොතිෂය කියන්නේ ප්‍රධාන ග්‍රහයන් 9 දෙනෙක් ඔස්සේ කතා කරන සිද්ධියක්. දැන් බටහිර විද්‍යාඥයෝ ඉර සඳු ඔය කුජ ග්‍රහය අඟහරු වැනි ග්‍රහලෝක පිළිබඳ මෑතකදී හොයාගත්තේ. නමුත් අවුරුදු 6000කට පෙර ಭಾರತයේ හිටපු ඉන්දියාවේ හිටපු ඍෂිවරු ඒගොල්ලෝ ආධ්‍යාත්මික ශක්තිය මේ නවග්‍රහයන් පිළිබඳ කරුණු විශ්ලේෂණය කළ හොයාගත්තා. ඒදී ඒගොල්ලෝ දැනගත්තා ඉර, සඳ, ඊළඟ කුජ, සිකුරු, සනි, රාහු, කේතු වැනි ග්‍රහයන්ගෙන් මිනිස්සුන්ට යම් බලපෑමක් තියෙනවා කියලා. ඇත්තෙම ඍෂිවරු දැක්කා මේ විශ්වයේ තියෙන ඉර, සඳ, එවැනි කුජ, ගුරු, බුධ, අඟහරු, රාහු කියන මේ නවග්‍රහයන්ගෙන් ඒවැ තිබෙන ආකර්ෂණ ශක්තියින් විකර්ෂණ ශක්තියින් හේතු කරගෙන මේ සියලු ස්වභාවධර්මට බලපෑමක් සිද්ධ වෙනවා කියලා විශේෂයෙන් ගහකොළවලට. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් යම් බීජයක් පැලවෙන්න ඉරගේ බලපෑම තියෙනවා. දැන් අබෑටයක් පැලවෙන්න හිරුගේ බලපෑම තියෙනවා නම් අපිට පැහැදිලිවම පේනවා මේ අඩි 6ක් කුස කිලෝ 50ක් 60ක් බර ඇති මිනිසෙකුගේ ජීවිතේට ඉරගේ බලපෑම තියෙනවා. එතකොට සඳගත්තත් එහෙමයි අපිට පේන වඩදිය බාදිය වගේ දේවල් ආරම්භ වෙන්න සැදෙන්න ජ්‍යොතිෂයෙන් යම් බලපෑමක් හඳගි තියෙනවා. එහෙනම් හඳගින් මිනිස්සුන්ට බලපෑමක් නැද්ද? මිනිස්සුන්ට බලපෑමක් තියෙනවා. මෙන්න මේක තමයි ජෝසන් වෙලා බැලුවේ. එතකොට අද වෙනකොට මේක වැරදි දුරුමත ගිහිල්ලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. නක්ෂත්‍රීය ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් මොකක්ද කියන එක යම් යම් මිනිසු තුළ විචාරාත්මක මත තිබෙනවා. නමුත් අපිට පැහැදිලිවම පේනවා මේ ග්‍රහයන්ගෙන් ආකාශ විකාශන ශක්තියින් මත ගහකොළට වගේම මිනිස්සුන්ටත් යම් බලපෑමක් තියෙනවා කියලා. ඉරිෂ්වරු මෙහිදී සිද්ධ කරේ ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික බලය හේතු කොටගෙන ඒගොල්ලෝ බැලුවා ඒ එක් එක් ග්‍රහයෝ විශේෂයෙන් ඉර, සඳු, බුද්ධ, සිකුරු, කුජ, අඟහරු එවැගේම බ්‍රහස්පති, සෙනසුරු කියන ග්‍රහයෝ 7 දෙනත් ඒ වගේම ඡායාග්‍රහය දෙන්නා වන රාහු කේතු ගිනුත් ඒ බැ පිහිටලා තිබෙන අක්ෂාංශ දේශාංශ 90 ඒ වගේම කලා විකලා ඒ වගේ අංශක 90 ඒ බැ පිහිටීම 90 ඒ මිනිස්සුන්ට බලපෑම් වෙන්නේ කොහොමද කියන එක ඒගොල්ලෝ විග්‍රහ කළා බැලුවා. ඉරිෂිවරු මේ ඒ බලපෑම් පරීක්ෂණ කරලා අත්දා බලලා ඒගොල්ලේ මත ඒගොල්ලෝ තමන්ගේ පොත්පත්වල පුස්කොළවල සෙල්ලිපිවල ඒ ආකාරයෙන් ලිව්වා. මේව තමයි අපි අදටත් භාවිතා කරන්නේ. ඇත්තටම පරීක්ෂණ කළ බලනකොට ඒ ඉරහඳු ඒ තාර්කාවල ඒ පිහිටන අක්ෂාංශ ඒ දේශාංශ කලා විකලා ඒ අංශක 90 මිනිසුන්ගේ බලපෑමක් තිබෙනවා. ඒ බලපෑම ගැන අපි මිනිස්සුන්ට මිනි උපන් වෙලාව අනුව නැකත් වෙලාවල් අනුව අපි යම් විග්‍රහයන් කරනවා. ඒ විග්‍රහයන් කිරීමේදී නූතන වෙලා තිබි මිනිස්සු යම් බය කිරීමකට ලක් කරනවා. මෙහිදී මිනිස්සුට ජ්‍යොතිෂවේදී සමහර ජ්‍යොතිෂවේදී මේක මුදල් උපයා ගැනීමේ මාර්ගයක් හැටියට ඒ රාෂ්ට්‍ර කපල වෙන වෙන භයානක ඕදුරු සිද්ධ වෙනවා ආදි වශයෙන් බිය ගැනීම සිද්ධ කරනවා. ඇත්තටම ජ්‍යොතිෂවේදී කරන්න ඕනේ බිය ගැනීම සිද්ධ කරන එක නෙමෙයි. මුදල් හොයා ගැනීම වැනි කාර්යකුත් නෙමෙයි. මිනිස්සුන්ට ග්‍රහන්ගේ බලපෑම් පෙන්නලා ඒකට ප්‍රතිකර්ම කරන්නේ කොහොමද කියලා දෙන්නට ඕනේ. මට උදාහරණයක් පෙන්වන්න පුළුවන්. දැන් අපි ශාක්‍යයක් ගත්තොත් ඒ ශාක්‍යය වැඩින් නැත්තම් ඒ ශාක්‍යයේ වර්ධනයක් වෙන්නේ නැත්තම් අපි ඒකට ප්‍රතිකාරය තමයි ඒ ගහ වටාට පොහොර ටිකක් දානවා, වටේ අතුපතුරු කපලා දානවා, අනිකුත් බාධක අයින් කරලා හිරු එළිය වැටෙන් සැලැස්සුවා මේ ගහ වැඩෙනවා. ඒ වගේ මිනිස්සුන්ටත් තියෙන හැමයි ග්‍රහ බලපෑමද යම් කෙනෙකුට යම් අපලෝපද්‍රවයක් තිබෙනවා නම් අපි බලන්න ඕනේ ඒකේ බලපෑම මොකක්ද කියලා. ඒ බලපෑම මොකද කියලා බලලා ඒක තවස්ස ප්‍රතික්‍රමයේ කරාට පස්සේ ඒ අපලෝපද්‍රේ නැහැ. එහෙම නැතුව ඒ රාෂ්ට්‍රවලින් මිනිස්සු මැරෙන එකවත් නැත්නම් භයානක අනතුරු සිද්ධ වෙනවා කියන එකත් කියලා මිනිස්සුගේ බය ගැනීම නොකර ජ්‍යොතිෂයෙන් අපි කරන්නට ඕනේ ඒ මිනිස්සුන්ට ඒ අපලෝපද්‍රය වළක්වා ගන්නට අවශ්‍ය මූර්ග මාර්ගෝපදේශකත්වය ලබා දීම.
අපි ඉදිරිද බලාපොරොත්තු වෙනවා මේ එක ග්‍රහයන්ගෙන් මිනිස්සුන් සිදෙන බලපෑම කොහොමද ඒ බලපෑම වළක්වා ගන්න කරන්න ඕනේ ප්‍රතිකර මොනවාද කියන එක ඔබ සමග සාකච්ඡා කරන්න.